පාර්ලිමේන්තුවේ තීරණය ජනපති පිළිගනි වහාම ක්‍රියාත්මක වන පරිදි අගවිනිසුරුවරිය දුරයෙන් ඉවත් කෙරේ ශ්‍රී ලංකාව සංචාරක ශේත්‍රේනුත් ඉහළටම සංචාරක මැදිස්ථානයක් පිහිටුවීමට ඉතාලියේ සහය ජනපති අපේ සිහිනිය සැබෑ කළා රජයේ ස්ථිරපත් වීම ලැබූ උපාධිධාරීහු පවසති රජයේ මැදිහත් වීම පළදරයි සෝමාලියා කොල්ලකරුවන්ගෙන් මුදාගත් ශ්‍රී ලාංකික නාවිකයා යලි දිවයිනට ප්‍රංශයට ත්‍රස්ත බිය අල්කයිඩාවට බියෙන් රට පුරා ආරක්ෂාව තර කෙරේ මුලින්ම දේශීය පුවත් වහම ක්‍රියාත්මක වන පරිදි අගමිනිසුරු වරිය දුරෙන් ඉවත් කෙරේ අගවිනි සුරුශිරාණි බණ්ඩාරනායක මහත්මිය දුරේ නිවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාවට අනුව ඇය දුරේ නිවත් කිරීමේ නියෝගයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ අත්සන් තැබිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 172 වගන්තියට අනුව මෙම පියවර ගැනින. දුරේ නිවත් කිරීමේ නියෝගය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙත බාර දෙනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු හා ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරියෙකු විසිනි. පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රි සංඛ්‍යාවෙන් අති බහුතරයකගේ අනුමැතියෙන් සම්මත වූ දෝෂාභියෝග යෝජනාව ජනාධිපතිතුමා විසින් මෙසේ පිළිගනු ලැබ ඇතැයි ජනාධිපති ප්‍රකාශක මොහන් සමරනායක මහතා පවසයි. ඉමහත් කතාබහට ලක්වන දෝෂාභියෝගයේ ඉතිහාසය පිළිබඳ කෙටි විමර්ශනයක් දැන් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ අත්සනින් යුත් දෝෂාභියෝග යෝජනාව කතානායකවරයා වෙත බාර කෙරුණේ පසුගිය නොවැම්බර් 1 වෙනිදායි. චෝදනා 14ක් ඊට ඇතුළත් වූ අතර එය විමර්ශනයට විශේෂ කාරක සභාවක් පත් කෙරුණේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුගෙන් සමන්විතවයි. පසුව විපක්ෂයේ නියෝජිතයෝ කාරක සභාවෙන් ඉවත් වූහ. එහෙත් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු තනතුරට පත් වූ දා සිටම ඇයගේ තනතුර අභියෝගයට ලක් කරමින් දැඩි විවේචන එල්ල කළේ විපක්ෂයයි. අද මේ ලිදරව් වී තිබෙන්නේ මහජනයා තැම්පත් කොට තිබෙන උත්තර කිරීමේ බැංකුවේ මුදල් වලින් කරන ලද සූදියේ ප්‍රමාණය තමයි අද ගරු මන්ත්‍රීතුමනි මේ ලිදරව් වෙලා තිබෙන්නේ. රේ ආයතනය කොටස් කරන ජාතික උත්තර කිරීමේ බැංකුව මැදිහත්ුනේ මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අද සභාපතිවර කවුද? ගනුදෙනුව වළංගුයි කියලා සභාපති ඉල්ලාසුනයි කියලා අධ්‍යක්ෂ මණ්ඩලෙ ඉල්ලාසුනයි කියලා මේ හොරකම වහගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ හොර ගනුදෙනු වහන්න බැරි තරමේ මහා දවල් සිද්ධ වූ නිර්වත්මන් කොල්ලයා. එහෙම වහන්න පුළුවන් හොරකමක් නෙවෙයි. එනිසා මට දඬුවම් දෙන්න ඕන. දැන් NSP එක ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ. ඒක වෙච්ච ගනුදෙනු. අපි දිගටම පාර්ලිමේන්තුවේ විශේෂයෙන් අපේ හරිසසිල්ලා මැත්තමාය වගේ රවි කරුණාගේ මැත්තමාය වගේම ඉරාන් වික්‍රමන්ත මැත්තමාලා අපේ ගිරියල් මැත්තමාලා මේ අය සියලු දෙනා लक्ष 167ක ගිනුම් වල 7න් 7 ඉතුරු කරපු මුදල් පාඩු පිට පාඩු ලබන ද ෆයිනෑන්ස් ආයතනයේ කොටස් මිලියන 8ක පමණ ප්‍රමාණයක් ජාතික ඉදිරි කිරීමේ බැංකුව ලබා ගන්න ගනුදෙනුවක් සම්පූර්ණ කරලා තිබිච්ච අවස්ථාවක මේ කඳ ගහන ගනුදෙනුව අප්‍රේල් 27 වෙනිදා සිද්ධ වුණේ මහත් ආන්දෝලනයක තුඩු දීපු ගනුදෙනුවක් වුණා ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මේ ගනුදෙනුව අවලංගු වෙලා තියෙනවා සභාපතිතුමා අස්වැච්චක වෙන දෙයක් නමුත් මේ ගනුදෙනුව කරපු පුද්ගලයන් ගැන පරීක්ෂණය පවත්වන්න සියලුම වර්ධකාරයන්ට උපරිම දඬුවම් ලබා දෙන්න විපක්ෂයේ විශේෂ කාරක සභාවෙන් ඉවත් වුවත් එවන විට විමර්ශනය කළ චෝදනා පහෙන් චෝදනා තුනකටම අගවිනිසුරුවරිය වැඩිකරු බවට විමර්ශන කමිටුව මගින් තීරණය කෙරිණ. වෙනත් විනිසුරු මඩුල්ලක් යටතේ විභාග වූ සෙලින්කෝ නඩු තමන් යටතටගෙන නඩුවේ විෂය වස්තුවක් මිලට ගැනීම බැංකු ගිණුම් 20කට අධික සංඛ්‍යාවක තොරතුරු වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශයේ ඇතුළත් නොකිරීම සහ තම සැමියාට එරෙහි නඩු විභාගවන අධිකරණයක විනිසුරුවන් පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය ඇති අධිකරණ සේවා කොමිසමේ සභාපතිනිය ලෙස කටයුතු කරමින් යුක්තිය පසිඳලීමට බාධා කිරීම එම චෝදනාවේ
විමර්ශන කමිටු සමාජිකයින්ට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරුණේද මේ අතරතුරයි. එහිදී කතානායකවරයා නිවැරදි තීන්දුවක් ලබා දෙමින් කියා සිටී උත්තරීතර පාර්ලිමේන්තුවට ඇඟිලි ගැසීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවයි. Now I wish to explain to the house the basis of my ruling. විශේෂ කාරක සභාව මා විසින් පත් කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන වගන්තියෙන් මට පැවරි ඇති බලතල අනුව කාරක සභාවේ සමාජිකයින් මා වෙත වාර්තා කිරීමට වගකීමෙන් බැඳී සිටින අතර වෙනත් කිසිදු පාර්ශවයකට යටත් වීමට ඔවුන් බැඳී නැහැ. පාර්ලිමේන්තුවෙන් බැහැර කිසිදු ආයතනයකට හෝ පුද්ගලයකට හෝ බලයක් නැහැ මට හෝ මා විසින් පත් කරන ලද කාරක සභාවේ සමාජිකයින්ට නියෝග නිකුත් කිරීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එය තහවුරු කරමින් කියා සිටියේ උත්තරීතර පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම සෙළුම මන්ත්‍රීවරුන්ගේ වගකීම බවයි. මේ අතරතුර ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගෙන්ද අගවිනිසුරුවරියට චෝදනා එල්ල වූයේ ඔවුන් සෙළු දෙනාගේම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට බරපතල චෝදනාවක් එල්ල කරමිනි. මේ අතර දෝෂාභියෝග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පසුගිය 10 සහ 11 යන දිනවල පැවති අතර යෝජනාවට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 49ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 106කින් යෝජනාව සම්මත විය. ඡන්ද විමසීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ කතානායක චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ අගවිනිසුරුවරිය ඉවත් කිරීම සඳහා වූ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති බැවින් එම තීරණය ජනාධිපතිතුමා වෙත බාර දෙන බවයි. අදාළ තීරණය ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබ ඇති අතර අගවිනිසුරුවරිය ඉවත් කිරීමට අදාළ නියෝගයට එතුමා අද පෙරබරුවේ අත්සන් තැබුවේ ඒ අනුවයි. පරිසර අසිරිය නංවමින් නාගරික ප්‍රජාවගේ මනසට විවේකයක් එක්කර ගැනීමේ පහසුකම් සහිත නුගේගොඩ නව තෙත්බිම් උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට. නුගේගොඩ නාවලපාරේ මෙම නව තෙත්බිම් උද්‍යානය ඉදිකලේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මගිනි. වැලිපාක් නමින් හැඳින්වුණු මෙම ප්‍රදේශය සංවර්ධනය කොට මහජනතාවට විවේක ගැනීමේ පහසුකම් සහිත දර්ශනීය උද්‍යානයක් ලෙස නිර්මාණය කිරීමට රුපියල් මිලියන 81කට අධික මුදලක් වැය විය. විවේක උද්‍යාන පාගමන් මන්තිරු පාපෙදි මාර්ග ව්‍යායාම් මන්තිරු ඇතුළු පහසුකම් රැසක් එහි ස්ථාපනය කොට තිබේ. මෙම තෙත්බිම් උද්‍යානය ඊයේ පස්වරුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණ. උද්‍යානයේ වෙත පැමිණ සිටි ජනතාව සමගද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත විය. මැති ඇමතිවරුන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ලේකම්වරුද ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පතිවරයා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක් වූහ. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සහාය වෙමින් සංචාරක මධ්‍යස්ථානයක් පිහිටුවීමට ඉතාලියේ සහාය. ශ්‍රී ලංකාවේ සංචාරක මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඩොලර් 10,06,000 ආයෝජනයක් සිදු කිරීමට සූදානම් බව ඉතාලියේ දකුණු ට්‍රෝල්හි බොල්සානෝ ප්‍රාන්තයේ ප්‍රධානි ආචාර්ය ලුයිස් ඩර්න්වෝල්ඩ මහතා පවසයි. ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදු කිරීමට අවශ්‍ය පහසුකම් නිරීක්ෂණය සඳහා මෙරටට පැමිණි මහතා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කොට ඇත. බොල්සානෝ ප්‍රාන්තයේ ප්‍රධානියා එහිදී ප්‍රකාශ කළේ ඉතා සුන්දර රටක් වන ශ්‍රී ලංකාව තුළ සංචාරකයන් සඳහා උපරිම පහසුකම් තිබෙන බවයි. සංචාරක මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා වඩා හිතකර ප්‍රදේශ තෝරා ගැනීම සඳහා තමන් ඇතුළු ඉතාලි රජයේ දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණි බවද ඒ මහතා ප්‍රකාශ කළේය. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නේ සංචාරකයන් සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම ආරක්ෂාව සැපීම සඳහා රජය මැදිහත්ව කටයුතු කරන බවයි. රටේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳවද අමාත්‍යවරයා එහිදී ඉතාලි නියෝජිත පිරිස දැනුවත් කළේය. ජලවිදුලියට අමතරව සූර්යාලෝකයේ සහ ජීවවායු ඇසුරෙන් විදුලිය නිපදවීම සඳහා ඉදිරියේදී විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය. උපාධිධාරී අභ්‍යාසලාභීන් 50,800කට රාජ්‍ය සේවයේ ස්ථිරපත් වීම එකවර ලබා දී වත්මන් රජය වාර්තාවක් තබයි. කිසිදු රජයක් උපාධිධාරීන්ට මේ ආකාරයෙන් නොසලකූ බව පත්විල් ලැබූ උපාධිධාරීහු රජයට ප්‍රසාදය පළ කරමින් කියා සිටිති. 2012 වසරේදී රාජ්‍ය සේවයට අනුයුක්ත කළ උපාධිධාරී අභ්‍යාසලාභීන් 50,800කට රාජ්‍ය සේවයේ ස්ථිරපත් වීම ලබා දීමේ අභිසෙස් අභිමන් ජාතික මහෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්මින. මේ අනුව වසරක පුහුණු කාලයක් සම්පූර්ණ කළ සියලුම උපාධිධාරීහු රාජ්‍ය සේවයේ ස්ථිර කෙරෙති.
සංවර්ධන සේවා නිලධාරී ව්‍යවස්ථාව යටතේ බඳවා ගන්නා මෙම සියලු උපාධිධාරීන්ට රාජ්‍ය සේවකයෙකු සතු සියලු වරප්‍රසාද හිමි වෙයි. උපාධි සාතිකයේ හිමිකම මරණ සාතිකයට සුදුසු බව පත්තුණු යෑයක් තිබුණයි කියන එක අමතක කරන්න එපා. අපි සියලුම උපාධිධාරීන්ට රජයේ රැකියා අවස්ථාව ලබා දීමට තීරණය කරේ මේ රට ගැන හිතලා. නිසා තමුන්නාන්සේලට මොන ප්‍රශ්න ආවත් ලෝක ආර්ථික අර්බුදාවත් රටේ ජනතාවට කන්න දුන්නා වගේම උපාධිධාරීන්ට රැකියා දෙන එකත් නොනැවති කරගෙන යනවායි කියන එක අපි තමුන්නාන්සේලට මතක් කරන්න ඕනේ. ඒ අභ්‍යාසලාභීන් වශයෙන් ඉන්න අයට වසරක් සේවය ගත කරපුවාම ස්ථීර වශයෙන්ම රාජ්‍ය සේවයට ස්ථීර සේවකීන් වශයෙන් බඳවා ගැනීමට අපි පසුබට වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී කියනවා. උගතුන්ට නිසි තැන ලබා දෙමින් රජය ලබා දුන් මෙම වරප්‍රසාදය තමන් බෙහෙවින්ම අගය කරන බව පත්වීම් ලැබූ උපාධිධාරීහු සඳහන් කරති. එදා එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ රැකියා ඉල්ලු උපාධිධාරීන්ට පහර දුන් ආකාරයද ඔවුහු සිහිපත් කළහ. ඔවුන්ගේ පාලන කාලය තුළ කිසිම උපාධිධාරියෙකු රාජ්‍ය සේවයට බඳවා නොගත් බවද ඔවුහු සඳහන් කළහ. විවිධ මත ගියා පත්වීම් ලබා දෙන්නේ නැහැ කියලා නමුත් පැහැදිලි ප්‍රකාශයක් කරා ජනාධිපතිතුමා රාජ්‍ය සේවයට ස්ථිර වශයෙන් බඳවා ගන්න බව සාඩම්බර සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කිරීම පිළිබඳව සමස්ත උපාධිධාරීන් වෙනුවෙන් මගේ කෘතඥතාව මේ අවස්ථාවේදී පළ කර සිටිනවා. කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු වැනි සියලුම වරප්‍රසාද හිමි වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාට විශේෂ ස්තුතිය පිරිනමනවා. තවත් සුබදායක පියවරක් තමයි මේ. දුක කඳුල අද සතුටක් බවට පත් කළේ අතිගරු ජනාධිපතිතුමා. මේ රජයට අපේ ශක්තිය ඉදිරියට අපි ලබා දෙන්න. විරාමයකින් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න.